අපි පසුගිය 25 වෙනිදා රටහදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුනාන්සේලාට ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි පසුගිය අවුරුදු 4 තුල මේ රටේ විද්වතුන්, වෘත්තිකයන්, බුද්ධිමතුන් මේ සියලු දෙනාම එකතු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න ගැන හඳුනාගෙන ඒවට විසඳුම් වශයෙන් ඉදිරිපත් කරපු වැඩසටහන. ඒ වගේම ගම සමග පිළිසඳරක් ඒ වැඩසටහන යටතේ අපි තමුන්නාන්සේලාගෙන් අදහස් අරගෙන ඒ අදහසුත් එකතු කරපු ප්‍රායෝගික වැඩසටහන. මේක ක්‍රියාත්මක කරන්නට පුළුවන්. මේවා බුදෙක් මැතිවරණවලට දෙන පොරොන්දු නෙවෙයි. අපි මම පොරොන්දු වෙනවා තමුන්නාන්සේලාට මේ වැඩසටහනේ තිබෙන සියලුම කරුණු මගේ දූර කාලය තුලදී අවසන් කරනවයි කියන එක. ඒ වගේම අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අපි විශේෂයෙන්ම අද 33ක් පමණ අපේ රටේ ඉන්නේ නියලිලා ඉන්නේ කෘෂිකර්මාන්තේ. අපි කෘෂිකර්මය වෙනුවෙන් විශාල අවධානයක් ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු, ඉතිහාසයත් එක්ක බැඳුණු මේ කෘෂිකර්මය වෙනුවෙන් ගොවි ජනතාව නගා සිටුවීමට, වගේම වැවිලි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙල මෙහි සඳහන් කරලා තිබෙනවා. ඒ හින්දා තමයි අපි ගොවි ජනතාව වෙනුවෙන් සාන රසක් ලබා දීලා තියෙන්නේ. මේ රටේ ආහාර ස්වයං පෝෂිත කරන්නට, ඒ වගේම පාරිභෝගිකයා ගේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්නට, ගොවියා ජීවත් කරවන්නට. ඒ හින්දා තමයි අපි ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සාන ආධාරය නොමිලේ ලබා දෙන්නේ. ඒ වගේම අපි දන්නවා විවිධ හේතුන් නිසා ගොවි ජනතාව ණය බරට පත් වෙලා තිබෙනවා නම් ඒ ගොවියන්ගේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින්න අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම ගොවි රක්ෂණය, ගොවියා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා. ඒ වගේම ගොවි ජනතාවගේ ආදායම වැඩි කරගන්නට වියදම අඩු කරලා, ඒ වගේම කුඩා ප්‍රමාණයක් ඇතුළත ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, ඒ වගේම තාක්ෂණය, ජල කළමනාකරණය, පොහොළ කළමනාකරණය, ඒ වගේම හොඳ බීජ භාවිතය, මේවා වෙනුවෙන් අපි අවධානය යොමු කළා. තාක්ෂණය, ලෝකයේ තියෙන තාක්ෂණය කෘෂිකර්මාන්ත වෙනුවෙන් ගෙනල්ලා ඒ අයගේ ආදායම වැඩි කරගන්නට. විදන්නවා ගොවියා මහන්සි වෙලා වැඩ කරත් හැමදාම දුප්පත්. මේ දුප්පත් කමින් නැතුව ගොවියා ව්‍යවසායකෙක් බවට පත් කරන්නට ක්‍රියා කරනවා. ඒ වගේම කෘෂිකර්මය සම්බන්ධ ඒ නිෂ්පාදන වලට අගයක් එකතු කරන්නට, ඒ වගේම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත ඇති කරන්නට, කර්මාන්ත දියුණු කරන්නට අපි අතහිත දෙනවා. මෙන්න මේ වගේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නටත්, ඒ වගේම දේශීය වැවිලිකරුවා, අද මේ රජයේ යටතේ දේශීය වැවිලිකරුවා පිළිබඳව කිසිම අවධානයක් යොමු කරන්නේ නැති නිසා තේ කර්මාන්තය කඩා වැටිලා, තේ කර්මාන්තයේ නියලලා ඉන්න කම්කරු වගේ ඉඳලා සුළු සහ මාධ්‍යම ප්‍රමාණයේ
තේවතු හිමියන්ගේ ඉඳලා තේ කර්මාන්ත ශාලා ඉතිකරුවන්ගේ ඉඳලා ඉහළ සමාගම් දක්වා මේ පිට රට වලින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා අපේ හොඳ තේ සමග මිශ්‍ර කළා යැවීම නිසා අපේ ශ්‍රී ලංකාවේ සිලොන් ටී කියන ඒ වෙළඳ නාමයත් අද එදා තිබුණු පළවෙනි තැනට තිබුණු එක අද හතරවෙනි තැනට වැටලා මේ තේ නැවතත් අපි අපේ ගුණාත්මක තේ විකුණන්න ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ ගුණාත්මක භාවය නැවතත් මේ සිලොන් ටී වලට තිබෙන අගය වැඩි කරලා වැඩි විදේශ විනිමයක් ගෙනල්ලා නැවතත් මේ තේ කර්මාන්තය ඉහළට ගන්නට අපි ක්‍රියා කරනවා අපිට අවුරුදු ගණනාවක් අපේ ප්‍රධාන විදේශ විනිමය ලැබපු තේ ඒ වගේම තාක්ෂණය කාර්මිකරණය නිෂ්පාදනය වැඩි කරන්නට ගුණාත්මක භාවය වැඩි කරන්න අගයක් එකතු කරන්නට තේ වලට මෙන්න මේවා හරහා තේ කර්මාන්තේ නියලලා ඉන්න මේ සෑම ස්තරයකම ආදායම වැඩි කරන්න අපි ක්‍රියා කරනවා. ඒ වගේමයි ගම්මිරිස් බලන්න ගම්මිරිස් වලට අපිට ගුණාත්මක භාවයෙන් වැඩි ගම්මිරිස් අපේ රටේ තියෙන්නේ. ඒ ගම්මිරිස් වලටත් පිට රටින් ගුණාත්මක භාවයෙන් අඩු බාල ගම්මිරිස් ගෙනල්ලා නැවත ප්‍රතිඅපනයන කිරීම නිසා අපේ ගම්මිරිස් මම ගිය පළාත් අටක දිස්ත්‍රික් අටක මේ ගම්මිරිස් කර්මාන්තයේ ඉදලා ඉන්න ඒ ගොවියෝ විශාල ප්‍රමාණයක් අද අතරමං වෙලා අපි සම්පූර්ණයෙන්ම මේ බාල භෝග වර්ග ලංකාවට ගෙනේම සම්පූර්ණයෙන්ම නතර කළා නැවතත් ගම්මිරිස් වගාව ඉහළට ගෙනියනවයි කියන එක හොඳ ආදායමක් ලබා දෙනවා කියන එක මම පොරොන්දු වෙනවා ගම්මිරිස් පමණක් නෙවෙයි කුරුඳු ඒ වගේ සියලුම භෝග ගම්මිරිස් වලට අපි කරන්නට ඕන අපි මේක දියුණු කරන්නට ඕන පර්යේෂණ කරන්නට ඕන තාක්ෂණය ගේන්නට ඕන මේ වියලන ගම්මිරිස් වියලන ක්‍රම ඒ වගේ විස බීජ හක් කරන හරණය කරන ක්‍රම ඒවා ගබඩා කරන ක්‍රම ඒවා තනින් තන ගෙනියන ක්‍රම අපසරණ ක්‍රම මේවා දියුණු කරන්නට ඕන තාක්ෂණය මේවට රජය මැදිහත් වෙන්නට ඕන මේවා තමයි කරන්නට ඕන මේ අනුව තමයි අපේ වැවිලි කර්මාන්තය දියුණු කරන්නට පුළුවන් වෙන්නේ නිසා අපි මේවා ගැන අවබෝධයක් තියෙන මේවා ගැන අධ්‍යයනය කළා තියෙන කණ්ඩායමක් අපි විශේෂයෙන්ම දේශීය අපේ දේශීය වැවිලි කරුවා දේශීය ගොවියා ආරක්ෂා කරන රජයක් අපි ප්‍රතිපත්ති ප්‍රකාශන තුල තියෙන්නේ මේ දේශීය ගොවියා ආරක්ෂා කිරීම දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීම ඒ වගේම අද 70%ක් අපේ රටේ ග්‍රාමීයව ජීවත් වෙන්නේ ග්‍රාමීය. දැන් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ග්‍රාමීය ජනතාව ආරක්ෂා කිරීමේ විශාල වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය අතිපතල පහසුකම් දියුණු කිරීම, පාරවල් දියුණු කිරීම. ඒ වගේම අද අපි ගිය සෑම පළාතකම ගක් පළාතවල තියෙන පානීය ජලය පිරිසිදු පානීය ජලය නැහැ. මේ නිසා වකුගඩු රෝගය වැනි රෝග. ඒ නිසා තමයි එදා මහින්ද රාජපක්ෂ රජය යටතේ විවිධ ප්‍රදේශවල අපි පානීය ජලය ව්‍යාපෘති ඇති කළා. අපි මේ ක්‍රියාදාමී ඉදිරියට ගෙනහිල්ලා සෑම කෙනෙකුටම පිරිසිදු පානීය ජලය ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ග්‍රාමීය සෞඛ්‍ය දියුණු කරන්නට ඒ සෞඛ්‍ය සේවාව අපි ඉදිරියට ගෙනියනවා. බලන්න අපි ඒ වගේම ඩෙංගු මේවා හැමතැනම පැතිරිලා කසල කලමනාකරණය හරියටට කරන්න නැති නිසා අද අපි අධ්‍යයනය කළා තියෙනවා ලෝකේ තාක්ෂණය තියෙනවා කසල කලමනාකරණය වෙනුවෙන් අපි සෑම ප්‍රාදේශීය සභාවකටම අවස්ථාව දෙනවා අපි
අපි මේ ආයෝජනය කරන කසල කළමනාකරණය කරන්න. අපි පරිසරය ආරක්ෂා කරගන්නට රෝගබීම පැතිරීම වලක්වාලන්නට අපි මේ කසල කළමනාකරණය සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.